බීම් හෙඩ්මාස්ටර් රෝලෝ වේදනාකාරී හිස රදිය සෙනින් පරදයි. CCTV කැමරා සඳහා දිවයිනේ ප්‍රමුඛතම නාමය සරසි CCTV අම්බලංගුඩ මහනුවර මේගමුව 2020 සැප්තැම්බර් මාස 24 දෙන්න ගරු ජනාධිපතිවරයන් පලකන ගැසට් නිවේදනය ඒකට තුජ පාර්ලිමේන්තු විසාරණ ලැබුවා. ඒ අනුව ඔක්තෝබර් මාස 4 සිට නොවැම්බර් ඔක්තෝබර් 11 දින මධ්‍යන 12 දක්වා නාමචනා භාර ගැනීම සිදු කරා. යනොත් දේශපාලන පක්ෂ 49කින් කණ්ඩායම් 408ක්, ඒ වගේම ස්වාධීන කණ්ඩායම් 282ක් දෙවයිනේ මැතිවරණ කොට්ටාෂ 22ට අදාළව නාමචනා පත්‍ර භාර දුන්නා. මේ අතුරෙන් ඉන්පසුව 1,70,71,43,354ක ඡන්දදායකින් දිවයිනේ පිට 13,314ක ඡන්ද මැදිස්ථානවල ඡන්දය පාවිච්චි කිරීම සඳහා නොවැම්බර් 14 වෙනි දින ඡන්ද මැදිස්ථානට යොමු වුණා. ඉන්පසුව එම දිනේදී උදෑසන 7 සිට 4 දක්වා ඡන්දය ප්‍රකාශ කරන ලද ඡන්දායකයන්ගේ සංඛ්‍යාව 1,18,15,246ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා. මේ සාමාන්‍ය වළංගු ඡන්ද සංඛ්‍යාවට සාපේක්ෂව 68.93ක්, අපි දක්නා පහුගිය ජනතාවට සාපේක්ෂව මෙය 10ක පමණ ප්‍රමාණයක අඩුවීමක් දක්ින්න තියෙනවා. ඒත් එක්කම මෙම ඡන්දදායකයන්ගේ මේ ඡන්ද සංඛ්‍යාවෙන් 6,60,241 ප්‍රමාණයක් 5.65ක ප්‍රමාණයක ප්‍රතික්ෂේපක් තිබුණ යනුව 1,11,46,6ක වළංගු ඡන්ද සංඛ්‍යාවක් තුළින් දිවයිනේ දිස්ත්‍රික් මට්ටමේ මැතිවරණ කොට්ටාස දිස්ත්‍රික් මට්ටමේ මැතිවරණ කොට්ටාස 22ට අදාළව පන්තිවරණ 196 දෙනෙක් තෝරීපත් වුණා. ඒ වගේම තමයි මේ ලබාගත් ඡන්ද ප්‍රමාණයට සමානුපාතිකව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු 29 දෙනෙක් තෝරාපත් කරනවා. ඒ අනුව මන්ත්‍රීවරු 225 දෙනාගේ තෝරාපත් කරන ඊයේ රාත්‍රිය වෙන විට මේ කටු සියල්ල අවසන් වුණා. ඒ අනුව මේ වෙනටත් ඒ දේශපාලන පක්ෂවලින් ජයග්‍රහණය කරන අපේක්ෂන් කවුද කියන එක පිළිබඳව සහ ඒ වගේම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ඒ දේශපාලන පක්ෂ ලේකම්වරුන් විසින් නම් කරන ලබන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ ගැසට් නිවේදනය පළ කිරීම තමයි මීළඟට සිදු වෙන්නේ. අපි දකිනවා විශේෂයෙන්ම මෙම මැතිවරණයේදී ඉතාම නිදහස සාදා සාමකාමී වාතාවරණ දකින්න ලැබුණා. ඒත් එක්කම විශේෂයෙන් මේ සඳහා මැතිවරණ කමිෂන් සභාවට විශාල සහයක් ලබා දුන්නා සියලුම දිස්ත්‍රික් තේරීම්බා නිලධාරීවරු සහ කමිෂන් සභා දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස් දිස්ත්‍රික් වල සියලුම සහකාර තීරමන සහ සියලුම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ සඳහා සම්බන්ධ 1,52,000කට අධික රාජ්‍ය නිලධාරීන් පිරිසක්, ඒ වගේම 64,000ට අධික පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් මේ සඳහා සහයෝගය ලබා දුන්නා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පොලිසියේ වැඩ බලන පොලිස්පති සමන් ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාත්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මැතිවරණ නිරිඥ අසංකාරට මැතිතුමාත් සහ පළාත් 9 භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මේ නීති හා සාමය රැක ගැනීමට ආරක්ෂකයන්ට තව විශාල උත්සාහයක් දරුවා. විශේෂයෙන්ම මෙම මැතිවරණ නිදහස හා සාධාරණ මැතිවරණ කුසේ පවත්වාගෙන යන අවශ්‍ය වන නීති රීති මුල සිටම පොලිස් දෙපාර්තමේන්තුව හොඳින් ඒ කටයුතු කරගෙන ගියා. ඒ නිසාම විශාල අත්අඩංගුවට ගැනීම ප්‍රමාණයක් සහ විශාල පෝස්ටර් ප්‍රමාණයක් ඉවත් කිරීමට සහ අත්අඩංගුවට ගැනීමත්, ඒ වගේම ප්‍රේක්ෂකයන් සහ සමාන නීති විරෝධී කටයුතු කරපු පුද්ගලයන් 11 දෙනෙක් අත්අඩංගුවට, ඒ වගේම තැන් නීති විරෝධීව භාවිත කරන වාහන 100කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න බා. ඉතින් මේ නිදහස සාධාරණ මෙතන ප්‍රවත්වන පොලිස් දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් සිදු කරා. ඒ වගේම තමයි රජ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රාජ්‍යංශ මේ සඳහා විශාල දායකත්වයක් දරනවා. ඒ වගේම ජනමාධ්‍ය ආයතන නිරීක්ෂණ කණ්ඩායම් මේ මෙතන නිදහස සාධාරණ මෙතන ලෙස ගෙන යාම සඳහා ඔවුන්ගේ සහයෝගය ආකාර ලබා දුන්නා. ඉතින් මම විශ්වාස කරනවා මේ සාර්ථකත්වයේ ඉතාම වැදගත් දෙයක් අපේ රටේ අපි දැක්කා. පෞගේ ජාතිවරණය අවසන් වීම පසු සහ LPT පුංචි ඡන්දයෙන් පස්සේ අපි දැක්ක ඉඳාම නිදහස සාධාරණ වාතාවරණයක් තිබුණේ. මම හිතන ඒ සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වයන්ට මෙතන කමිෂන් සභාවෙන් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. සද වියදම් වාර්තාව කවද වගේද බාර දෙන්න යුත්තේ, කොහොමද ඒකට? අපි දන්නා ප්‍රතිවල ප්‍රකාශන පත්‍ර අවසන් වූයේ රාත්‍රියේ. ඒ අනුව තව දින 21 කාලය තුලදී තරඟ කරන ලද සියලුම අපේක්ෂකයන් 8,888ට අදාළ වියදම් වාර්තා බාර දිය යුතුයි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සියලුම වියදම් වාර්තා ප්‍රධාන කාර්යාලයට ලබා දිය යුතුයි. ඊට අමතරව අනිකුත් සියලුම තරඟ කරුවන් තමන්ගේ දිස්ත්‍රික්කයේ තමන් නාමචනා බාර දුන්න දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මෙතන කොමසස් ජනරල් කාර්යාලයේ දිස්ත්‍රික් කාර්යාලයට බාර දෙමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු වෙනවා.
ජනාධිපතිවරණය වගේ කට්ටිපැන්නුත් මොන වගේ දෙයක් වේද? අපි ජාතියේ ඔබ දන්නවා මේකටත් අපි නඩු පවරලා තියෙන. ඒ වගේම මෙව ප්‍රමාණයටත් අපි ආකාර නඩු පැවරීම කටයුතු ගන්න සිද්ධ වෙනවා. බාර නොදුනොත් අපි විශ්වාස කරනවා ඔබ සියලුම දෙනා රටේ පවත්නා නීතියට ගරු කරමින් ඔබට අදාළයේ සිරු වාර්තා නිශ්චිත දිනවක් වන තුල නියමිත ස්ථානට බාර දීමට කටයුතු කරයි කියන. දැන් ජාතික ලයිස්තු මතකතර සඳහා කොහොමද මන්ත්‍රීවරු එකතු වෙන්නේ? ඒ කියන්නේ තරඟ කරපු ප්‍රසද ගන්න පුළුවන් නැත්නම් පිටපිටස්සට ගන්න පුළුවන්. ඔව් අපි ජාතික ලයිස්තු 29 සඳහා ඒ තරඟ කරපු දේශපාලන පක්ෂ ලේකම්ට දැනුම් දෙන ඔවුන්ට නිශ්චිත වෙන් කරපු ජාතික ලයිස්තු මන්ත්‍රීවරු ස්ථාන නම් අපිට නම් කරවන්න කියන. ඒ අනුව පක්ෂ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායමකට පුළුවන් දැනට තමන් ජාතික ලයිස්තුවේ අපිට බාර දීලා තියෙන නාම යෝජනා තුල තියෙන නාම යෝජනා ජාතික ලයිස්තු නාම යෝජනා පත්‍රයේ තියෙන නම් අතරින් ඒ අදාළ ප්‍රමාණය තෝරා එවන්න. එසේත් නොමැති නම් මෙම මැතිවරණය සඳහා තරඟ කළා පරාජයට පත් වෙච්ච කෙනෙකුට මෙම තරඟයේ මෙම මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍රයක් දීලා තියෙන ඔහු දිස්පු දිස්ත්‍රික්කේ නෝ ජයග්‍රහණය කළා නැත්නම් ඒ පරාජිත කෙනට උවත් පක්ෂයේ ලේකම්වරයාට පුළුවන් ඔහුට ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලබා දෙන්න. ඒ අනුව කිසිදු ආකාරයක මෙම ලයිස්තු දෙකෙන් ජාතික ලයිස්තු හෝ පක්ෂ මෙතන කොට්ටාසිත නාම යෝජනා පත්‍රයක තියෙන නමකින් බැහැර වෙනත් නමක් මන්ත්‍රීවරයා ගැසට් කිරීමේ හැකියාවක් නැහැ.